නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මොහරි ප්‍රශ්න තියෙනවා නම් කාටත් අහන්න පුළුවන් අපි ඉස්සෙල්ලා කරුණු ටිකක් සාකච්ඡා කරමු සාකච්ඡා කළා අවසානයේදී මොහරි ගැටලු තියෙනවා නම් ඔක්කොම එක එක්කෙනා කතා කරන්න එතකොට පොඩි කාටත් ප්‍රයෝජනවත් වෙන කරුණු තියෙනවා නම් සාකච්ඡා කරමු එතනදී මේ මට අපි හැමෝම දැන් ඇත්තටම ධර්මය අහලා තියෙනවා ගොඩක් කාලයක්. ඒ කියන්නේ මේ ජරා මරණ ශෝක පරිදේව දුක් දුන්නස් කියන සියලු දුකත් ඒ වගේම මේ ජීවිතය වගේ සම්ප්‍රදායක කියන සංසාරගත සියලුම මේ දුක් ඇතිවෙන්න හේතුව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තණ්හාව. ඒ මොකද තණ්හාව දුකට හේතුව හැටියට සදහන් කළේ තථාගතයන් වහන්සේ තණ්හාව ඇති කල්හි අරමුණු උපාදාන වෙනවා, උපාදාන වුණාම කර්ම භවය සකස් වෙනවා, කර්ම භවය ඇති වුණොත් ජාතිය කියන එක ඇති වෙලා ජරා මරණ දුක ඇති වෙනවාමයි කියලා ධර්මතාවය වළක්වන්නට බැරි නිසා දුක ඇති කරන වැඩපිළිවෙලේ මූලිකයා වෙන්නේ තණ්හාව නිසා දුකට හේතුව තණ්හාව කියලා තථාගතයන් වහන්සේ මතක් කළා, පැහැදිලි කළා. ඊට පස්සේ තණ්හා නිරෝධය දුක්ඛ නිරෝධය හැටියට පෙන්වුවේ තණ්හාව නැති වෙනකොට සියලු ආකාරයෙන් උපාදාන වශයෙන් ගැනීම නැති වෙනවා. අනුපාදා භව උපාදාන වශයෙන් ගැනීම නැති වෙනකොට භවය කර්ම භවය හිටින්නේ නැහැ, භවය නැති වෙනවා. භවය නැති වෙනකොට ජාති ජරා මරණ ශෝක පරිදේව සියලු දුක් දුම්මස් නිරුද්ධ වෙනවා. එතකොට තණ්හාවගේ ඇතිවීම සියලු දුක් ඇති වෙනවා, තණ්හාව නැති වෙනකොට දුක නැති වෙනවා කියලා දුකත් දුක ඇතිවීම නැතිවීමත් පෙන්නලා ඒ දුක ඇති කරන හේතුව ඇති වෙන්නේ හා නැති වෙන්නේ කොතනද? දුක ඇති කරන හේතුව වූ තණ්හාව ඇති වෙන්නේ හෝ පවතින්නේ කොතනද? ලෝකයේ ප්‍රිය වූ මధుර වූ යමක් තියෙන එහි තමා දුක ඇති කරන හේතුව තණ්හාව ඇති වෙන්නේ පවතින්නේ කියලා ඇහැ රූප චක්කු විඥානය කන ශබ්ද සෝත විඥානය මේ වගේ මේ විපාක ස්කන්ධ ටික තමයි පෙන්වන්නේ තථාගතයන් වහන්සේ. මේ ස්කන්ධ ටික තියෙන තැනක තමයි දුක ඇති කරන හේතුව තණ්හාව උපදින්න හා පවතින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට දුක ඇති කරන හේතුව නැත්නම් ඒ තණ්හාව නැති විය යුත්තේ කොහෙද? එතකටත් පෙන්නේ අනර විපාක ස්කන්ධ ටිකේ තමයි ඒ තණ්හාව ප්‍රහාණය විය යුත්තේ, නිරුද්ධ විය යුත්තේ. ඒ තණ්හාව නැති වුණාම දුක ඒකේ ප්‍රතිඵලය තමයි දුක්ඛ නිරෝධ භව සාක්ෂාත් වෙනකම. එතකොට අපිට උත්තරයක් හම්බ වෙනවා. දුක ඇති වෙන්නේ තණ්හාව නිසා නම් තණ්හාව නැති කළොත් දුක නැති වෙනවා නම් ඒ තණ්හාව නැති කළ දුක් නැති කරන වැඩපිළිවෙල සඳහා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව හැටියට හම්බ වෙන්නේ අපිට මේ විපාක ස්කන්ධ ටික පිරිසිඳ දකින්න කියන උත්තරය අපිට ලැබුණාම ඊට පස්සේ තමයි අපි ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, පටිච්චසමුප්පාද වශයෙන් ධර්මයේ මෙනෙහි කටයුත්තේ. අපි ස්කන්ධ වශයෙන් හරි අපි කියමුකෝ මේ රූපය. රූපය කියලා කියන්නේ සතර මහා ධාතු සහ උපාදාය රූපයි කියලා. රූපස්කන්ධය කියන්නේ මොකද්ද? ඒ රූපස්කන්ධය ඇති වෙලා තියෙන්නේ කොහොමද කියලා. ඒ වගේ වේදනා සංඥා සංකාර විඥාන කියන මේක ස්කන්ධ වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ ආයතන වශයෙන් හෝ අපි නුවණින් සම්මර්ෂණය කරන්නේ අන්න අර ලැබපු උත්තරය නිසා. මොකද ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන් නුවණින් මෙනෙහි කරනකොට ඒ ස්කන්ධයන්ගේ යථාභූත ස්වභාවය, ධාතුන්ගේ යථාභූත ස්වභාවය, ආයතනයන්ගේ යථාභූත ස්වභාවය. යථාභූත කියලා කියන්නේ යම්සේ ඌද,
යම්සේ පවතීද යම්සේ පිහිටා පවතීද කියන්නේ අපි කෙනා කෙනාට හම්බ වෙන විදිහට නෙමෙයි අපිට හම්බ වුණත් නැතත් තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් ලෝකේ සැබෑවටම මේ ස්කන්ධයන්ගේ ධාතුන්ගේ ආයතනයන්ගේ පවතින ස්වභාවය අන්නේ යතහ භූත ස්වභාවය එන්නෙන්නෙන්න පිරිසිදු වෙනවා ඒකයි අර පෙන්නේ ධම්මචක්කපවත්තන සූත්‍රයේදී මේ ත්‍රිපරිවර්තයේ දොළොස් ආකාරයකින් ඔය දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ කියන මේ ධර්මතා හතර සත්‍ය ඒ කියන්නේ සැබෑ ස්වභාවය දැනගෙන ඊට පස්සේ කෘත්‍ය වශයෙන් දුක පිරිසෙන දත යුතුයි සමුදය ප්‍රහාණය කට යුතුයි නිරෝධය සාක්ෂාත් කට යුතුයි මග වැඩි යුතුයි කියන තැනකින් කරනකොට දුක පිරිසිඳ දැක්ක සමුදය ප්‍රහාණය වුණා නිරෝධය සාක්ෂාත් වුණා මග වැඩුණා කියලා මේ ධර්මතා හතර තුන් ආකාරකින් වැඩුණාම 12යි ඒවන් ත්‍රිපරිවර්තන් ද්වාදසාකර යතහ භූත ඥාන දසන සවිසුද්ධං හෝසි දුලසාකාරිකට වැඩිලා ඉවරනකොට යතහ භූත ඥාන දර්ශනය පිරිසුදු වෙන්නේ එතකොට දැන් රහත් වුණා කියලා කියන්නේ ඇත්තට මේ යතහ භූත ඥාන දර්ශනය අකණ්ඩවම පවතිනවා ඇත්ත ඇති ඇති දකින්න නුවන් එතකොට ඒ නිසා තමයි කෙලසුන්ගේ ආශ්‍රංගයේ මනස මිදිලා පවතින්නේ එතකොට මෙන්න මේ යතහ භූත ඥාන දර්ශනය ඇති කර ගැනීම සඳහායි අපි ස්කන්ධ ධාතු ආයතනය නුවණින් මෙනෙහි කොට යුත්තේ එතකොට ස්කන්ධ හෝ ස්කන්ධයන් උදේවය බලනෝ නම් හෝ ධාතුන්ගේ ශුන්‍යතාර්ථය හෝ ආයතනයන්ගේ ආයතන කෘත්‍යය හෝ අපි මෙනෙහි කරලා බලන්නේ මොකටද කියන උත්තරය එතකොට අපිට තියෙනවා ඒ විදිහට බලනකොට ස්කන්ධයන්ගේ ස්කන්ධ ස්වභාවය ධාතුන්ගේ ශුන්‍යත ස්වභාවය ආයතනයන්ගේ ආයතන කෘත්‍යය පිරිසිඳ දකිනකොට ඒ යතහ භූත ඥානය නිසා ආශ්‍රංගයෙන් කෙලෙසුන්ගේ මනස මිදෙන එක කියන්නේ සමුදය ප්‍රහාණය වෙනවා. එතකොට නිරෝධය සාක්ෂාත් වෙනවා. අපි ඒ උත්තරේ බලාගෙන යාවි දුක ජීවිතයේ දුක් සහගත නිසා දුක ඇති කරන හේතුව හොයාගත්තා. ඒ හේතුව නැති කළොත් දුක නැති වෙනවා කියලා හොයාගත්තා. ඒ හේතුව නැති කිරීම සඳහා මෙන්න මේ යතහ භූත ඥානය අවශ්‍යයි කියන තැනකින් තමයි පටන් ගත්තේ. එතකොට හැම වෙලාවෙම මේ අපි භවනා කරනවා කියලා සමත කමඨහනකින් කරන්නේ හිතේ විසුරුණුකම හිතේ හිතේ කතා කරන ගතිය අඩු කරගන්න. ඒ හැම අඩු කරගන්නේ මොකටද? ඇත්ත ඇති හැටි දකින්න. මොකේද මේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ ඇත්ත ඇති හැටි දකින්න. අන්නේ ඇත්ත ඇති හැටි දකින්න කොටයි අපිට අර අනුක්‍රමයෙන් දුක පිටින් දකින්ද දකින්ද සමුදය ප්‍රහාණය වෙලා නිරෝධය සාක්ෂාත් වෙන්නේ. එතකොට මම අද ආයතන කුසලතාවයේ ඇති කරගන්න ආකාරය. ආයතන වශයෙන් මෙනෙහි කරන ආකාරය. ඒ වගේම භාවනාවක් හැටියට ආයතන කෘත්‍ය හඳුනා ගන්න හැටි ආයතනයන් හඳුනාගෙන ආශ්‍රයක්ෂය කර ගැනීම සඳහා ප්‍රතිපත්තිය පුරා ගන්න ආකාරය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් හැමෝම අහගෙන ඇති හැබැයි මම මේ කියලා දෙන්න හදන ටික ගොඩක්ම ගැඹුරු ඒ කියන්නේ බොහෝම සියුම් විතර්කගත නුවණකින් අල්ලගන්න ඕනේ අර්ථයක් කියලා මතක් කරනවා ඉස්සෙල්ලාම ඒ කියන්නේ ඒ ටික මුලින් මතක් කළේ මේ ටික කියන අතරෙදී හිතේ හිතේ විතර්ක වශයෙන් දහම් කරුණුවත් මෙනෙහි කළොත් මේ පෙන්වන කාරණාව තේරුම් ගන්න අපහසුයි. ඒ නිසා ඉස්සෙල්ලා හොඳට අහුම්කම් දෙන්න. ඊට පස්සේ මොනවා හරි ප්‍රශ්නයක් හරි निराකරණය නොවුණු වචනාර්ථයක් හරි තිබුණොත් අපි දෙවුණුවට ඒ ගැන සාකච්ඡා කරමු. ඉස්සෙල්ලා හොඳට අහන්නට කියලා මුලින්ම හැම දිනාටම මතක් කරනවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි යම් තැනක ඇස නැද්ද, රූපය නැද්ද, කන නැද්ද, ශබ්දය නැද්ද, නාසය නැද්ද, ගන්ධය නැද්ද, දිව නැද්ද, රස නැද්ද, කය නැද්ද, පොට්ටබ්බේ නැද්ද, මන නැද්ද, ධම්මේ නැද්ද, එබඳු ආයතනයේ දත යුතුයි කියලා. එබඳු ආයතනයේ දත යුතුයි කියලා මෙහෙම මාතෘකාවක් වශයෙන් තථාගතයන් වහන්සේ තැබුවාම මේ මාතෘකාව විස්තර විසින් ආනන්ද මහරහතන් වහන්සේ දේශනා කරනවා. ඔය තථාගතයන් වහන්සේ සලායතන නිරෝධය සඳහා
දේශනා කළේ කියලා සලායත නිරෝධයයි තථාගතයන් වහන්සේ ඒ වචන ටිකෙන් පැහැදිලි කළේ කියලා. එතකොට මේ සලායතන නිරෝධය සාක්ෂාත් කරගන්න නම් ආයතන නිරෝධය සාක්ෂාත් කරගන්න නම් ආයතනයන්ගේ ආයතන කෘත්‍ය හොඳට අපි වටහාගෙන තියෙන්නට ඕනේ, අවබෝධ කරගෙන තියෙන්නට ඕනේ. එතකොට ආයතන වශයෙන් ගත්තාම කාම ධාතුවේ, එතකොට කාම භූමිය තුල ආයතන 12ක් තියෙනවා. චක්කායතන කියන්නේ ඇහැ, ඇහැ ආයතන කෘත්‍ය කරනවා. රූප ආයතනය කියලා කියන්නේ ඇහැට පෙනෙන රූප, ওই වර්ණ සතහන රූපේ රූප ආයතන කෘත්‍ය කරනවා. ඒ වගේම කන කියන්නේ කන ආයතන කෘත්‍ය කරන එකක්. ශබ්දය, නාසය, ගන්ධය, දිව, රස, ඒ වගේම කය, කයට ගැටෙන ස්පර්ශ නැත්තම් පොට්ටබ්බේ, මන නැත්තම් හිත, හිතට හිතෙන් අරමුණු කරන්න පුළුවන්, තේ කරන්න පුළුවන් ධර්ම ආරම්මන කියන මෙන්න මේ 12 පොළම ආයතන කෘත්‍ය කරනවා. එතකොට මේකට කියන 12 ආයතන කියලා. මෙන්න මේ ආයතනයන්ගේ ආයතන අර්ථය ගත්තොත් කුමක් නිසාද ආයතන කියන්නේ? කුමක් නිසාද ආයතන කියන්නේ කියලා අපි බැලුවොත් ධර්මයේ පෙන්නනවා අයදානත්තු ආයතනත්තු ආකරත්තු ආයතනත්තු කියලා. ඒ කියන්නේ යම් මහජනතාව රජයට අයබදු ගෙවනකොට එක කන්‍යක් විතරක් ගෙවලා ඉන්නේ, නැවත නැවත අයබදු ගෙවනවා වගේ. ඒ වගේම ස්වර්ණාකර රතනාකර වගේ ආකර වලින් නැවත නැවත මණික් රත්තරන් වගේ වස්තු නැවත නැවත උද්දීපනය කරනවා වගේ. නැවත නැවත චිත්තචෛතසික ධර්මිය උපද්දවන්න උදව් නැවත නැවත චිත්තචෛතසික ධර්මිය ඇති කරවන කෘත්‍යයටයි ආයතනය කියලා කිව්වේ. ආයතනය කියලා කියන්නේ කර්මන්තශාලාවකගේ නැවත නැවත වස්තු හදන. ඒ වගේ මේ 12 ආයතන ටික නැවත නැවත චිත්තචෛසික ධර්ම ඇති කරවන ධර්මතාවයක් මේ ආයතන කෘත්‍යයයි. එතකොට ලෝකෝත්තර මාර්ගයෙන් කරන්නේ එකමක දෙයයි. මේ බණ අහවහම ලෝකෝත්තර ඥාන දර්ශනයේදී ආයතන කෘත්‍ය කරන එක නැති කරනවා. ඒ කියන්නේ ආයතන නිරෝධ කරනවා. ආයතන නිරෝධ කරනකොට ඒ කියන්නේ නැවත නැවසේ ආයතන නිසා චිත්තචෛතසික ධර්ම උපදින්න ඉඩ නැහැ. උපදින්නේ නැහැ ආයතන නිරෝධයේදී. එතකොට අපි එතනදී ආයතන කියන එක හඳුනාගෙන තියෙන ආකාරය තමයි අපිට වටින්නේ. ඒ කියන්නේ අද දවසේදී අපි කවුරුත් බොහොම සරල තැනක, බොහොම පහසු තැනකින් ඇහැ කියන්නේ චක්කායතනේ, රූපය කියන්නේ චක්කායතනේ, කන චක්කමේ සෝතායතනේ, ශබ්දයේ මේ කන කියන්නේ සෝතායතනේ, ශබ්දයේ කියන්නේ ශබ්දායතනේ කියලා මේ වගේ මේ ස්කන්ධ ටික නැත්තම් මේ අරමුණු ටික තමයි ආයතන කියන්නේ කියලා අපි හඳුනගෙන තියෙන්නේ. නමුත් ඇත්තටම ඒක නෙමෙයි යථාර්ථය. ඇහැට ආයතන කෘත්‍ය කරන්න පුළුවන්. රූපය ආයතන කෘත්‍ය කරන්න පුළුවන්. කන ආයතන කෘත්‍ය කරනවා. ශබ්දය ආයතන කෘත්‍ය කරන නිසා ඇහැට චක්කායතනෙ, රූපෙට රූපායතනෙ, කනට ශබ්දායතනෙ, කනට සෝතායතනෙ, ශබ්දෙට ශබ්දායතනෙ කියනවා මිසක මේ ආයතන, මේ වස්තුන්, මේ ස්කන්ධයන් නිසා ආයතන කෘත්‍ය වන නිසා මේවට ආයතනයි කියලා කියනවා මිසක මේකටම, මේක ආයතනමමයි කියන තැනකට යන්නේ නැහැ. මොකද ඒක වර්ධව ගන්න එපා. ඒ කියන්නේ ඇහැ ආයතනයක් නෙමෙයි කියනවා නෙමෙයි. ඇහැ ආයතන කෘත්‍ය කළොත් චක් ආයතනයක් වෙනවා. අපි එතකොට ඒක හඳුනගමු ඉස්සරහට. මෙන්න මේ ආයතනයන්ගේ ආයතන කෘත්‍ය හඳුනගත්තොත් මම හිතන්නේ ඔබට බොහෝම පහසුවෙන් කෙටියෙන් ආශ්‍රයක්ෂය කරගන්න පුළුවන් කමඨහනක් හම්බ වෙනවා. ඒ කියන්නේ
තමන්ම මේ ඇහැ රූපේ ආයතනයක් කරගත්ත නිසා නේද මතුවට චිත්තචෛසික ticket ඉඳ තියෙන්නේ කියන එකත් මේ චක්කායතන රූපායතනේ නිරුද්ධකරන්ද නිරුද්ධ වෙන මේ නුවණ නොතිබුණු නිසා නේද ආයතන චක්කායතනයක් රූපායතනයක් බවට නිර්මාණය වෙලා මත්ති චිත්තචෛසික ටික හැදුනේ කියන එකට ඔබට දැන දැක නුවණ භාවිතා කරන්න පුළුවන් මාර්ගය වඩා ගන්න පුළුවන් අපි උදාහරණයක් ගත්තොත් මන ආයතනේ ධම්ම ආයතනේ මන ආයතන කෘත්‍යයක් කරනවා ධර්මයේ ආයතන කෘත්‍යයක් කරන නිසා නේද මත්ති චිත්තචෛසික ටික උපදින්නේ මන ආයතනයක් නොකොළොත් රූපේ ධම්ම ආයතන කෘත්‍ය නොකොළොත් මත්ති ලෝකෙ තුල චිත්තචෛසික උපදින්නේ නැහැ නේද එහෙනම් ආයතන කෘත්‍ය නොකරනද කෙසේ සිහිය සහ නුවණ භාවිතාවකට යොදද කියන උත්තරයක් අපිට කාරණාවක් එනවා එතකොට තමයි මේ ලෝකෝත්තර මාර්ගය කියලා කියන්නේ නැත්තම් ඇත්ත ඇති ඇති සිහි කරනකොට මෙන්න මේ ආයතනයන්ගේ ආයතන පැවැත්මයි අතහැරෙන්නේ මම කියන ටික පැහැදිලි ඇති පැහැදිලි නැති මුත් අපි ආපහු කතා කරමු මම ඒවට පොඩි උපමා වශයෙන් නිදසුන තුගලන්ට පැහැදිලි කරලා දෙන්නම් ඒකෙදි මම මුලින් මතක් කළේ මේ ආයතන දුරස් ආයතනය කාම භූමියේ තිබුණට මේ ආයතන තුල මත්තේ ලෝකේ පවතිනට හදනවද ආයතන Nirodhi සඳහා සිහිනුවන භාවිතා කරනවද කියන එක ඔබට කරන්න පුළුවන් එකක් කියන එකයි මම මේක මතක් කළේ කිටියෙන් ඒ කියන්නේ ආයතන කියලා කියන්නේ ඇහැ උදව් කරගෙන ඇහෙන් කරන වැඩක් රූපය උදව් කරගෙන රූපයෙන් කරන කෘත්‍ය මනස ධර්මාරම්මණය නිසා ඇති කරගත්ත වැඩපිළිවෙල කෘත්‍යයක් තමයි ආයතන කෘත්‍යය. එතකොට ඒ ආයතන Nirodhi කරන්න පුළුවන් එකම තැන තමයි මේ යථාභූත ඥාන දර්ශන නැත්නම් ලෝකෝත්තර නුවන්. එතනදී ඉස්සෙල්ලාම ආයතන කුසල වෙන්න ඕනේ අපි. ආයතන කුසල වෙනවා කියනකොට ආයතනයන්ගේ උප්පත්ති ස්ථාන වශයෙන් ආයතන හඳුනා ගන්නත් හඳුනාගත් ආයතනයන්ගේ ආයතන කෘත්‍ය හඳුනා ගන්නත් ආයතන කෘත්‍ය නොවෙන්නේ නොකරෙන්නේ කොහොමද කියන කාරණාව හඳුනාගත්තාම තමයි තුනක් ආයතනයක උප්පත්ති ස්ථාන වශයෙන් දැන් තියෙන්නේ මෙතන මෙන්න මේ ආයතනයයි කියලා ආයතන හඳුනා ගැනීමත් ඒ වගේම ආයතනයක ආයතන කෘත්‍ය වෙන්නේ කොහොමද කියන එකත් ආයතන කෘත්‍ය නොවෙන්නේ කොහොමද කියන එකත් තව පැත්තකින් ගත්තාම දුක දුක ඇතිවීම නැතිවීම කියන එකට තව පర్యాయ වචනයක් හරි මම ඒකෙදි ඔයගලන්ට පැහැදිලි වෙන්න නිදසුනක් හැටියට එක තැනකින් විතරක් මම කතා ඉස්සලා ගන්නම් මොකද අනිත් තැන් වලදී තාම කිව්වොත් තේරෙන්නේ නැති නිසා හැම දිනටම ඇහෙනවා ඇති නේද? ඇහෙනවා තමයි මට. හරි. ඔහම මියුට් කරගන්න. හරි. මේ ටික හොඳට අහගන්න මේක ගොඩාක්ම වටිනා අර්ථයක්. මේ පැහැදිලි කරලා දෙන්න හදන ටික ගොඩක්ම වටිනා අර්ථයක්. ඒක තව ඔයගොල්ලන්ට පස්සේ හොඳට අලුත් වැඩියා කරගන්න පුළුවනි. අභිධර්ම පිටකේ යමක ප්‍රකරණයේ ආයතන යමකේ උදව් කරගෙන හොඳට මෙනෙහි කළා මම මේ කතා කරන ටික තව ටිකක් වැඩි දියුණු කරගන්න පුළුවන් කතා කරන දේ අර්ථය. හරි. අපි මෙහෙම කියමු. කතා කළා හොඳට හැමෝම නුවණින් බලන්ද හිත කොහට තිසරෙන්න නොදී ඔයගලන්ට තේරෙන තැනකින් මම ගන්නම්. මන ආයතනේ ධම්ම ආයතනේ කියන තැන ගන්න. මන කියන එක ආයතනයක් ධම්ම කියන එක ආයතනයක් කියනකොට මනසයි ධර්මාරමණයයි ආයතන කෘත්‍ය කරන්නේ කොහොමද කියන එක මම දැන් පැහැදිලි කරනවා එතකොට ඒ අනුසාරයෙන් අනිත් ආයතන ටිකෙත් ආයතන කෘත්‍ය වෙලා තින්නේ මෙහෙමයි කියන එක දැනගන්න ඕනේ අපි බැලුවොත් හිත දිහා බලන්ට හොඳට හිතින් සිහි කරන සිතුවිලි වලට තමයි ධම්මාරම්මන කියලා කියන්නේ මේ සිත දිහා බලන්ට ධර්මාරම්මන දිහා බලන්ට වේගෙන්
නොයෙක් නොයෙක් අරමුණු ඉපද නිරුද්ධ වෙනවා, නොයෙක් නොයෙක් අරමුණු සිහි කරමින් සිත් ඉපද නිරුද්ධ වෙනවා. සිත් ඉපද නිරුද්ධ වෙනවා, සිතුවිලි ඉපද නිරුද්ධ වෙනවා. එතකොට කොහොමද ආයතන කියලා කියන්නේ ෆැක්ටරියක් වගේ කියලා මම කිව්වා. ඒ කියන්නේ නැවත නැවත චිත්තචෛසික ටික නැවත නැවත චිත්තචෛසික ටික ඇති කරවන්න උපකාර වෙන බිම භූමියක් ආයතනයක්. ආයතනයක් කියලා ගත්තාම අපි නිකමට ගත්තොත් පිහිට හිටින්ද තව තැනකට භූමියක් වගේ කියන අදහසක් ගන්නද? හරි. මන ආයතනේ ධම්ම ආයතනය කියලා කියන්නේ අපි නිකමට මෙහෙම කිව්වොත් දැන් අපි කාටවත් මුකුත්ම අදහසක් නැහැ. දැන් මේ කත බණ අහනවා සාකච්ඡා කරනවා. මේ වෙලාවේදී අපි කාට හරි නිකමට කෙනෙකුට නිකන් හිතුනොත් ඉර කියලා හිතුවා කියන්නකෝ. එතකොට එතෙන්දී මන නැත්තම් සිත තමයි ඉර කියලා කියන අදහස හැඟීම ඇති වෙන විදිය සිතුවිලි ටිකක් උපද්දවපු චිත්තේ තමයි මන. ඒ සිත නිසා උපන්න ධර්මාරම්මණය තමයි ඉර කියලා සංඥාවක් උපදවපු බව. දැන් මේ ඉර කියලා අපි හිතනකොටම අපි හිතපු ඒ සිතින් හිතපු අදහසත් ඒ සිතත් මන කියන ඒ සිතත් ඒ ධර්මාරම්මණත් ආයතන කෘත්‍ය කරනවා කියලා කියන්නේ නැති බව පෙන්වන්න නැතුව ඇති දෙයක් බවට තේරෙනවා අපිට. මේ ඉර කියලා අපි හිතුවාම ඉර කියන එක තියෙන දෙයක් හැටියට හිතෙනවා. හිතුවට පස්සේ ඒ කියන්නේ දැන් අපි සිතින්ම හිතුවා කියලා හිතෙන්නේ නැහැ. ඉර කියලා සිතින්ම හිතුවාම ඒ හිතපු කාරණාව තියෙන දෙයක් ඇත්ත දෙයක් බවට අපිට දැනෙනවා. ඒ කියන්නේ මන ධම්ම කියන දෙක මන ධම්ම කියන මේ ආයතන දෙක මේ දෙක ධර්මතා දෙක ආයතන කුසලයේ කළාම ආයතන කෘත්‍ය කළාම ඉර කියලා දෙයක් ඇති බවට හිතෙනවා. හිතුණු ගමම්ම ඒකේ කෘත්‍ය තමයි දෙවනුවට ඒ පළවෙනි සිද්ධාන්තයේ ආයතන කෘත්‍ය කළාම ඒ ආයතනයේ පිහිටලා දෙවනුවට චිත්තචෛතසික ටික උපදිනවා. ඉර ඇත්තට කොච්චර දුර ඇද්ද? ඊට පස්සේ ඉර කොච්චර දුර ඇද්ද කියපු එක ආයතන කෘත්‍ය කරන හින්දා ඒකෙ පිහිටලා අපිට නම් ගොඩාක් දුර ඇති. අපිට නම් ගොඩාක් දුරයි කියපු එක ආයතන කෘත්‍ය කරපු හින්දා හඳ නම් එච්චර දුර නැතුයි ඇති කියලා මේ වගේ එකින් එක හිතන එකක් ගත්තොත් එයා ආයතන කෘත්‍ය කරනවා කියලා කියන්නේ ඇති බවක් හදනවා. ඉර කියලා සිතෙන් සිහි කරපු සිතුවිල්ලට ඒ සිතයි සිතුවිල්ලයි දෙන්න නිසා උපද්දපු ධර්මතාවයේ ඇත්ත වීමෙන් තමයි මෙතන ආයතනයක ඇත්ත වෙන්නේ. ඒක ආයතනයක් බවට පත් වුණා නම් අනිවාර්යෙන්ම ඊගව චිත්තචෛතසික ඇති වෙනවා. අපි කියමු ඔබ වැඩ පොලේ නම් ඉන්නේ, දරුවා ඉස්කෝලේ ගියා කියලා හිතුවා. ඔන්න දරුවා ඉස්කෝලේ ගියා කියලා හිතන්ද නැත්නම් දරුවා කියලා සිහි කරනකොටම ඒ සිහි කරන මනයි ධම්මයි කියන දෙක හටගෙන නැති වුණා නම් බැරි වෙලා හරි හටගෙන නැති වෙනවා කියලා පෙවුනා නම් ආයතන කෘත්‍ය කෙරෙන්නේ නැහැ. එහෙම වුණා නම් ඔබට මත්යේ සිතුවිලි පහල කරන්න බැහැ. නමුත් දරුවා කියලා සිහි වෙනකොට සිහි කරපු සිතත් ඒ සිතින් උපද්දපු දරුවා කියන සංඥාවත් වේදනා සංඥා කියන චෛතසික ටික දෙක ආයතන කෘත්‍ය කියන මන ආයතනයක් ධම්ම ආයතනයක් ඒ සිහි කරපු දෙක ආයතනයක් කළා. ඒ කියන්නේ ඇති බවට හම්බුණාද දෙවනුවට ඔබ ඉස්කෝලේ ගිහිල්ලා ආවද දන්නේ නැහැ. අනේ දරුවා ගෙදර තනියමද දන්නේ නැහැ. නෑ අල්ලපු ගෙදරට හරියන්නේ නැති කියලා එකින් එක ඔබ යමක් හිතුවොත් හිතන එක ආයතන කෘත්‍ය වල තව දෙයක් හිතවනවා. ඒක ඊගාවෙකට භූමිය වෙනවා. මේ විදිහට එකින් එකට ඔබව රාග දේශ මොහ ලාමක අකුසල ධර්මයේ උපදින තාක්ම මේ මන ධම්ම කියන දෙන්න ආයතන කෘත්‍ය කරනවා එකින් එකට. එතකොට මෙන්න මේ විදිහට මන ධම්ම කියන දෙක
ආයතනයක් වෙන්නේ අපිට නුවණ නැත්තම් මිසක නුවණ නැති වෙනාටයි මේ ආයතනයන්ගේ ඇති බව සහ ආයතන පරිහරණය හම්බ වෙන්නේ හැම වෙලාවෙම. එතකොට ආයතන නිරෝධ කරන්න උණු. අපි කිව්වොත් ඉර කියලා හිතනකොටම නික උදාහරණයක් මනෝ සම්පස්ස නිසාට ගත්ත මේ විතර්කේ මනෝ සම්පස්ස නැති වෙනවා කියලා නිකන් ඔබ හිතන්නේ. අර මන අර ධම්ම කියන දෙකට ආයතන කෘත්‍ය කරන්න බෑ. එතකොට මන ආයතනේ ධම්ම ආයතනේ දෙක තමයි නිරුද්ධ වෙන්නේ. අතහැරෙනවා කියන්නේ මත්තේ සිතුවිලි පහල කරන්න ඔබට බෑ ඒකෙදි. ඊට පස්සේ ඉර කොච්චර දුරද දන්නේ නැහැ. හඳට වඩා නම් දුර ඇති කිය කියා අපි ඉස්සෙල්ලා යම් සිතුවිලි වැළක් ගියා නම් අර ඔක්කොම පළවෙනි අවස්ථාවෙම ඒ ආයතන දෙක අතහැරනකොටම අතහැරෙනවා. ඒ වගේම දරුවා මතක් වෙනකොටම දරුවා කියලා සිහි වෙනකොටම ඔබ දරුවා කියලා සිහි වෙනකොට ඒකට තව යමක් හිතනකොටම මේ මන ධම්ම ආයතන කෘත්‍ය කළා නේද? ආයතන ඒ කියන්නේ තව සිතුවිල්ලකට ඉඩ තියලා නේද මේ? ඒ පළවෙනි අවස්ථාවේ ආයතනිය නැති වෙන ආයතන නොපිහිටන විදිහට මම නුවණ භාවිතා නොකළ නිසා නේද කියලා රාග දේශ මොහ දක්වාම ආයතනයන්ගේ වර්ධනය ඔබේ නොසලකිලිමත්කම නිසාම ඇතිවෙච්ච බව ඔබට හඳුනගන්න පුළුවන් වේ. දරුවා කියලා සිහි වෙනකොටම මේ සිතින්ම විතර්කයක් සිහි කළා නේද කියලා හඳුනගන්න පුළුවන් වුණොත් මම කියන්නේ අද දවසේදී ඔබට බැරි වෙන්න පුළුවන්. ඔබට එතනින් අල්ලගන්න බැරි වෙන්න පුළුවන්. දක්ෂ නැති වෙන්න පුළුවන්. නමුත් ආයතන කුසලතාවය ඇති කර ගන්න නම් ආයතන කියන්නේ මෙහෙමයි කියන එක දැනගන්න ඕනේ. අර හටගත්තු සිතුවිල්ල දරුවා කියලා සිහි වෙනකොට මේක මනස නිසා හටගත්තු විතර්කයක් මනුසම්පස්ස නැති වෙනවා කියලා ඔබේ සිතත් සිතින් උපන්න චිත්ති ස්පර්ශයෙන් උපන්න චෛතසික ටිකත් ඒ චිත්ති ස්පර්ශයෙන් උපන්න චෛතසික ටික නැති වෙන කමට නුවණ යෙදුවොත් ඔබේ මනත් ඒ වෙලාවේදී ඒ මන සහ ධම්ම කියන ටික ආයතන කෘත්‍ය කරන්නේ නැහැ. කියන්නේ දරුවා කියලා එකක් ඇති බවට සිහි කළා කෙනෙක් ඇති බවට තබලා ඔබව දෙවනුවට දරුවා ගැන හිතවන එකකට යවන්නේ නැහැ. එතකොට ඒකේ මම හිතන යම් ඔබට අදහසක් ගන්න පුළුවන් ඇති කියලා හැම වෙලාවෙම මන ආයතනයක් ධම්ම ආයතනයක් උනේ මෙන්න මේ ඇති බවට හම්බ වෙන පිහිටලා හිටන කෘත්‍ය නිසායි. එහෙම නැතුව මන කියන සිද්ධාන්තය ඒ කියන්නේ යම් අරමුණක් නුවණින් මෙනෙහි කරන්න පුළුවන්. එතකොට යම් ධර්මාරම්මණයකට නුවණ තබන්න පුළුවන්. ඒ මේ තබනකොට ඒ මනස ධර්මාරම්මණය අරඹය සිහිනුවන තබන එකෙන් ඔබ කළා තියෙන්නේ මෙච්චර කල් කළේ මෙච්චර කල් මොකද්ද? ආයතන කෘත්‍යිට ඉඩ නැති වෙන එක. ඒ මනස ධර්මාරම්මණයට ඉඩ ඉතුරු කළොත් සිහිනුවන නොයෙදෙන හැම මොහොතකම එයා ආයතන කෘත්‍ය කරනවා කියනක හොඳට මතක තබා ගන්නට ආයතන කෘත්‍ය කරන කලාව කියනක හඳුන ගන්න පුළුවන්. ඔබම සිතින් සිහි කරපු දේ ඇත්තක් වෙලා ඒකෙ පිහිටලා ඉඳගෙන මත්ත්‍ය චිත්තජයසික ටිකක් උපද්දයි. තව සිතකින් තව අරමුණක් උපද්දයි. ඒ උපද්දන සිතත් ඒ සිතින් උපද්දන අරමුණු ටිකත් ඔබට ආයතනයක් කරයි තව චිත්තජයසික ටිකක් ඇති වෙන්නේ. මේ විදිහට දුකට හේතුවත් ඇති වෙන තාත්ම මේ ආයතනයන්ගේ වර්ධනයක් වෙන්නේ. එතකොට ඒ වගේමයි ඒ අනුසාරයෙන් දකින්ද ඔබට ඇහැට රූපයක් පෙනෙනකොට ඔබට ඒ පෙනෙන රූපයේ ඇත්ත ඇති හැටි සිහි කරගන්න බැරි වෙනකොට ඒ පෙනුණු රූපය පෙනුණු ඇහැ ඇති බවට සාක්ෂියක් තමයි ඇහැ නියෝජනය වෙන්නේ. ඇහැ ඇති බව නියෝජනය වෙන්නේ පෙනෙන රූපෙන්. මොකද ඇහැ ගැන අපිට නිමිති නැහැ. මන ඇතිකමට අපිට නිමිති නැහැ. මන ඇතිකම නියෝජනය වෙන්නේ අපිට ධර්මාරම්මනේ. ඒ වගේ ඇහැ ඇතිකම නියෝජනය වෙන්නේ අපිට රූපෙන්. රූපයක තියෙන
යතහා ස්වභාවය සිහි කරගන්න බැරි වෙන හැම වෙලාවකම ඔබට චක්කු ආයතන කෘත්‍ය කළ ඇති. ඒ රූපය ආයතන කෘත්‍ය කළ ඇති. මොකද්ද? ඒ නිසා ඒ රූපය හොඳයි කියලා හෝ ලස්සනයි කියලා ඇලෙන බව හෝ නරකයි කැතයි කියලා ගැටෙන කම හෝ නැත්තම් උපේක්ෂා සහගත භවයේ රැවටෙන කම දක්වාම එකින් එකට අර මනෝමය ගෙනියනවා වගේ ඇහැ රූප දෙක ආයතන කළ රාග දේශ මොහ ඇතිවීම තැන දක්වා දුක දුක ඇතිවෙන හේතුව දක්වාම ආයතන කෘත්‍ය කරනවා. ඒ චක්කායතනය උදව් වෙලා මන ආයතනය උපද්දලා මන ආයතනය ආයතන කෘත්‍ය කළ ඔබ දුකට අරගෙන යනවා. ඒ වගේම කන අපිට කනේ ඇතිකම හම්බ වෙන්නේ ශබ්දයේ ඇතිකම. ශබ්දයේ ඇතිකම හම්බ වෙන්නේ කනේ ඇතිකම. කන නැත්තම් සෝත ආයතනය තියනවද සෝත ආයතනය නිරුද්ධද කියන කාරණාවට තියෙන සාක්ෂිය අපිට ශබ්දයේ. මොකද හැම වෙලාවෙම අපිට නිමිති වශයෙන් හම්බ වෙන්නේ කන නිසා අහපු ශබ්දයෙන් තමයි. එතකොට මේ ශබ්දය කියන එක හටගෙන නැති වෙන සිද්ධාන්තයක්. අර හිතකින් හිතක් වේගෙන් හටගෙන නිරුද්ධ වෙනවා නමුත් ඇති බවට හම්බ වෙනවා වගේ ශබ්දය කියන එක කෙනෙක් වචනයක් කතා කරනකොට මුල් වචන ටික හටගෙන නැති වෙලා නමුත් ඒ ඇහෙන ශබ්දය ආයතන කෘත්‍යයක් කරන හිඳයි ඔබට ඒ ශබ්දය නිරුද්ධ වුණා. ශබ්දය ආයතන කෘත්‍යයක් කරන හිඳයි ඔබට ඒ ශබ්දය ආරම්භය කැමැත්තක් හරි අකමැත්තක් හරි ඇති කරගෙන ඇලින් ගැටින් වලට යන්න පුළුවන්කම තියෙනවා. එතකොට මට මෙතෙන්දි පැහැදිලි කරන්න කියන එක දෙයක් තමයි ඇහැට පෙනෙන රූපක පෙනෙන දේට ඔබෙන් පවතින යථාර්ථය අරමුණු කරන හැම වෙලාවකම ඔබ ඇහැ ආයතනයක් රූපේ ආයතනයක් වෙන්න දීලා නැහැ. පෙනෙන මට්ටමක පෙනෙන දේ තුල හිත හසුරවන හැම වෙලාවකම ඇහැ රූපය ආයතනයක් කරගෙන චක්කායතනය රූප ආයතනය ආයතනයක් කරගන්නවා තව චිත්තචෛතසික ටිකක් උපදවනවා. ඒ උපද්දපික ආයතනයක් කරගෙන තව චිත්තචෛතසික ටිකක් උපද්දවනවා. මේ විදිහට දුක දුක ඇති වෙන හේතුව තමයි මේ ආයතන පරිහරණයේ ප්‍රතිඵල ටික. එතකොට අපිට පුළුවන් නම් අර මන ආයතනයේ ආයතන කෘත්‍යයට ඉඩ දෙන්නේ නැතුව සිහිය යෙදුවොත් මන ආයතන කෘත්‍ය කරන්නේ නැතුව මන ආයතනයේ ධම්ම ආයතනයේ Nirodha හදාගන්න පුළුවන් වගේ ඇහැට පෙනෙනකොට පෙනෙන අරමුණේ නුවණ භාවිතා කළොත් අපිට චක්ක ආයතනය රූප ආයතන දෙක නිරුද්ධ කරන්න පුළුවන්. මෙතනින්දී අපි ආයතන හඳුනා නොගත් ඒ කියන්නේ සලායතන Nirodha කියනකොට කට්ටිය කියනවා එහෙනම් රහත් වෙලා ඉන්න බෑනේ. රහත් වුණාම රහතන් වහන්සේත් ඇහැ පරිහරණය කරනවා කන දිව නාසය ශරීරය පරිහරණය කරනවානේ කියලා. මෙන්න මේ ආයතන අර්ථය තෝරගත්තාම ওই ප්‍රශ්නේ එන්නේ නැහැ. රහතන් වහන්සේ ඇහැ රූපේ පරිහරණය කළාට ඇහැ ආයතනයක් රූපේ ආයතනයක් වෙන්න දෙන්නේ නැහැ. ආයතන Nirodhe සඳහා නුවණ භාවිත කරන පෙනෙනකොටම නුවණ යෙදුනොත් ආයතන කෘත්‍ය පේනිනවා. අපිට පේන විදිහටම පේනවා. නමුත් ඒක ඇහැ ආයතනයක් රූපය ආයතනයක් බවට පත් වෙන්න දෙන්නේ නැහැ. එතකොට මන ආයතනයක් ධම්ම ආයතනයක් වෙන්න දෙන්නේ නැහැ. ඒ විදිහටයි දොළොස් ආයතනයන්ගේ Nirodhe කියනකොට. හොඳට මතක තබා ගන්න හිත නෙමෙයි ආයතනය, හිත ආයතන කෘත්‍ය කරන දෙයක්. ධම්ම නෙමෙයි ආයතනය, ධම්ම ආයතනය කරන්න පුළුවන් දෙයක් ධම්ම ආයතනය වෙන්නේ. චක්කු ආයතනය නෙවෙයි, හැබැයි චක්කුමයි ආයතන කෘත්‍ය කරන්නේ. ච
චක් ආයතනය කියන්නේ මොකක්ද කියලා අර්ථ දක්වන්න ගියොත් චක්කුවම තමයි ආයතන කෘත්‍ය කරන සිද්ධිය හැටියට පෙන්වන්න වෙන්නේ. හැබැයි චක්කු කියලා කියන්නේ ආයතන කියන්නේ චක්කුය කියන පෙනෙන පෙනීම් කරන කෘත්‍යයේ එක වැඩක් තමයි ආයතන කෘත්‍යය. එතකොට මෙතනදී හැම වෙලාවෙම ආයතන නිරෝධය සඳහා කටයුතු කරන්න කියලා කියනකොට පෙනෙන්නේ නැති, ඇහෙන්නේ නැති, ගඳ සුවඳ දැනෙන්නේ නැති, රස විඳින්නේ නැති, කයට පොට්ටබ්බේ දැනෙන්නේ නැති, හිතට හිතෙන්නේ නැතිකම හදාගන්න කිව්ව නෙමෙයි. පෙනෙන, ඇහෙන, ගඳ සුවඳ දැනෙන, ස්පර්ශ දැනෙන, හිතට සිහිවෙන දේ නැවත නැවත රාග දේශ මොහ දක්වා චිත්තචෛසික ඇති වෙන විදිය ආයතන කෘත්‍ය නවත්තන්න කියන එකයි කියන්නේ. ඒ කියන්නේ සලායතන නිරෝධය කියනකොට මේ හය ආයතන නිරෝධයක් කරන්න කියනකොට හැම වෙලාවෙම ඔබට ලෝකෝත්තර මාර්ගයෙන් හම්බෙන ආයතන නිරෝධයක්. ඒ කියන්නේ ලෝකෙ මට්ටමේ සිතින් කියින් කිරින් කරන්ද ඔබට ආයතනයක් ඉතුරු වෙන්නේ නැහැ. මම ඔබට සරල නිදසුනක් හැටියට මේක මේකට වඩා ගොඩක් ගැඹුරට අර්ථ දැක්වෙන්නට ඕනේ, අර්ථ ගැන්වෙන්නට ඕනේ. නමුත් මම ඔබට පොඩි සරල නිදසුනක් පෙන්වන්නම්. ඇහැ රූප කන ශබ්ද වගේ ආයතනයක ආයතනයක් පරිහරණය කරනකොට ආයතන කෘත්‍යය අතහැරෙන නැත්නම් ආයතන නිරෝධ වෙන විදිහට නුවණ භාවිතා කරන්නේ කොහොමද කියලා. ආයතන කෘත්‍ය කරන විදිහට මේ නුවණ භාවිතා කරන්නේ කොහොමද කියලා මම පොඩි සරල නිදසුනක් හැමදාම මතක් කරලා දෙන්නම්. ඒකෙන් ඊට වඩා ටිකක් ගැඹුරට ඔගොල්ලෝ යන්නට ඕනේ. නමුත් මේ ආයතන කුසලතාවය, ආයතන දක්ෂතාවය ඇති කරගන්නවා කියනකොට ආයතනය හඳුනගන්නට ඕනේ ওই විදිහට. ආයතන උපදිනවා, ඒ කියන්නේ ආයතනයක් වුණා කියන්නේ මෙන්න මේ වගේ තව චිත්තචෛතසික ටිකකට භූමියක් වෙච්ච එකයි ආයතනයක් වුණා කියන්නේ කියන එක හඳුනගත්තා. ඒ කියන්නේ පළවෙනි සිත උපන්නාම දෙවෙනි සිතක් ඊට පිළිතුරු සපයමින් තව එකක් උපදිනකොට පළවෙනි සිතයි මනයි ධම්මයි ආයතන කෘත්‍ය කළා තියෙනවා කියන එක සාක්ෂියක්. දරුවා කියලා හිතනකොටම ඇත්තට දරුවා කෑවත් දන්නේ නැහැ කියලා තමන් හිතපු එකටම තව උත්තරයක් වශයෙන් තව සිතක් ආවනම් ඉස්සෙල්ලා එක මේකට ආයතන කෘත්‍ය කළා කියන එක දකින්න. පළවෙනි එකේනකොට දෙවෙනි එකකට එන්න බැරි වෙන විදිහට දරුවා කියලා හිතුණු නෑ මේක සිතුවිල්ලක් නේ කියලා හරි අනිත්‍යය කියලා හරි බැලුවනම් දෙවෙනි එකකට ඉඩ දුන්නේ නැත්නම් ආයතනයි නිරුද්ධ උනේ කියලා දකින්න. ඔන්නෝක තමයි ආයතන ටික දැන් මම චක්කායතන රූපායතනේ වගේ තැනකදී ආයතන කෘත්‍ය ඇති වෙන විදිහට ආයතන කෘත්‍ය නිරුද්ධ වෙන විදිහට ආයතන කෘත්‍ය කරන්න බැරි වෙන විදිහට නුවණ භාවිතා කරන්න කොහොමද කියලා නිදර්ශනකින් පෙන්නනවා. මේ ටිකක් රළු වැඩි, මේකට වඩා සියුම් මට්ටමක නුවණින් දකින්ද අපි උපමාවක් කළොත් දැන් පිටතින් හොඳට සිතුවම් කළ ලස්සන ලියවැල්ලක් මල්වැලක් හදලා කැටයන් කරපු රත්තරන් කලයක් හරි මැටි කලයක් හරි තියෙයි. හැබැයි ඇතුළත අසුචි පුරවලා තියෙනවා. දැන් ඇතුළත අසුචි තියෙනවා කියන එක මසසට පෙනෙන්නේ නැහැ. ලියවැලක් ඒ කියන්නේ මාසස කියලා කියන්නේ මේ මාංශ චක්සුසේට අපි කියන්නේ චක්කු විඥානය කියන්නේ විඥානයේ අධ්‍යක්ීමට පිටතින් තියෙන දේ විතරයි හම්බ වෙන්නේ. දැන් උන්න ඇහැට පෙනෙනවා ලස්සනට කැටයන් කරපු හොඳට ලියවැලක් අල්ලපු ලස්සන මැටි කලයක්. දැන් ඒක බලන්න පුළුවන්, අතගාල බලන්න පුළුවන්, ඒක සිහි කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ පෙනෙන දේ තමයි දැන් ඇහැ රූප දෙක.
ඒ පෙනෙනකොටම පෙනෙන දේ ඇත්තක් වෙලා පෙනෙන දේ ඇත්තක් වෙලා චක්කු ආයතනයක් රූපය ආයතනයක් වෙච්ච ගමම්ම අනේ ඒකට හරි හොඳයි හරි ලස්සනයි කියලා මොනවා හරි තණ්හාව නිස්සිත වෙච්ච එක ද්වේෂය කැමැත්ත මුල් වෙච්ච විදිහේ තව චිත්තචෛසික ටිකක් උපදිනවා. ඔය ලස්සන ලියවැල පිටතින්කල සිත්තරම පෙනෙන මට්ටමට කියන චක්කු විඥානය කියලා නැත්නම් විඥානීය අත්දැකීම කෙටියෙන් ගත්තාම විඥාණයට තමයි හැම වෙලාවෙම ආයතන කෘත්‍ය කළොත් විඥානීය පිට ලැබනෝමයි විඥානීය අත්දැකීම තේනවමයි විඥාණයට ඉඳ තියෙන්නේ. එතකොට යම් වෙලාවක ඇහැට පෙනුනත් ඔබ ඇහැට පෙනෙන සීමාව ඉක්මවා ගිහිල්ලා ඇහැට නොපෙනුනත් නුවණින් ඔබ මේක ඇතුලේ තියෙන පණුව ගහපු නොඑක් විදිහේ අසුචියෙන් පිරුණු අසුචි ගොඩක් නේද කියලා නුවණින් අසුචි ටික මෙනෙහි කළොත් එකල්ලි ඔබ විඥානීය පරාසයට හමු වෙන අර පිටත සිත්තරමෙ තුල හිත රඳවන්නේ නැතුව හැසිරෙන්නේ නැතුව නුවණින් අනර අසුචි බව මෙනෙහි කළොත් මෙනෙහි කරනකොට ඒ ඔබ කළා තියෙන්නේ මොකද්ද? ලෝකයා හැසිරෙන රූපේ මගහැරලා නුවණින්. ලෝකයා ඇසුරු කරන ඇහැ මගහැරලා නුවණින්. ලෝකයා ඇසුරු කරන චක්කු විඥානය මගහැරලා නුවණින්. ඔබ ඒ වෙලාවේදී ඇහැ ආයතනයක් රූපය ආයතනයක් චක්කු ආයතනයක් රූපය ආයතනයක් වෙන්න දීලා නැහැ. පෙනෙනවත් එක්කම යතහ අර නුවණ භාවිතා කරනකොට ඔබට ඒ නුවණ නිසා කාලයක් යනකොට පිටතින් මෙහෙම පෙවුනත් මෙතන අසුචියක් නේ තියන්නේ කියලා පිටත පෙනෙන සිද්ධියත් එක්කම ඔබ ඔය අරමුණෙන් අයින් කරනවා මිසක ඒ අරමුණ පැත්තට නැඹුරු කරවන්නේ නැහැ. ඒ වගේ පෙනෙන දේ තුල රස විඳ ගැනීම අනුව බලන්න පුළුවන් බලන විදිහට හිටියොත් තමයි ආයතන කෘත්‍ය ඇති වෙන්නේ. ඒ පෙනෙන දේ තුල පෙනෙන දේට සීමා නොවි මාසෙසට නොපෙනුන නුවණින් එයින් ඔබට යනකොට ඔබ හැම වෙලාවෙම අනර් ලෝකයාගේ මට්ටමේ ආයතන ටික අතහැරලා තියෙනවා. ඊගාවට කෙනෙක්ව පුද්ගලයෙක්ව කියලා පෙනෙනකොට ඔබ මේ රූපයේ වුණු කොටස් 32ක් නේද? සතර මහා ධාතුයි නේද කියලා බලනවා කියන්නේ අන්න අර පිටතින් සිත්තං කළ සිත්තමේ හිත රඳවන්නේ නැතුව කලේ ඇතුලේ තියෙන අසුභ ස්වභාවයේ නුවණින් බැලුවා වගේ කෙනෙක්ව පුද්ගලෙක්ව කියලා පෙනෙන රූපේ හිත ඇලෙන්න බැඳෙන්න නොදී ඒ ආයතනයන්ගේ ආයතන කෘත්‍ය අතහැරවන්න ඔබ මේ වෙලාවේ කළ උපායක් තමයි ධාතු වශයෙන් මෙනෙහි කරන එක, ද්වත්තිංසාකාර වශයෙන් පෙනෙන රූපෙ මෙනෙහි කරන එක. එහෙම මෙනෙහි කරනකොට ඔබට මේ රූපය මේ චක්කුව ආයතන කෘත්‍යයක් කළා නැවත නැවත දුක ඇති කරන හේතුව කියන ධර්මතා ඇති වෙන විදිහේ වැඩපිළිවෙලක් කරන්න බෑ. එහෙම වෙනකොට ලෝකයා පරිහරණය කරන ඒ රූපායතනයම ඒ චක්කායතනයම ඔබ නුවණින් ඉක්මලා ඉක්මවලා තියෙනවා. ඔකට කියනවා පඤ්ඤා විමුක්ති කියලා. ප්‍රඥාවෙන් මිදෙන්නේ මේ. මේ මිදීම මේ වෙන්වීම තියෙන්නේ ස්කන්ධයන්ගෙන් නෙමෙයි ප්‍රඥාවෙන්. නුවණින් මිදෙන්නේ. අර ලෝකයා බොහොම ලස්සනයි කියලා අර සිත්තරම කලේ කැටයන් කළ සිතුවේ මේ සතුටු වෙලා යම් සතුටක් උපදී නම් ඒ සතුටත් ඒ සිතුවමත් කියන දෙකම අතහැරලා තියෙනවා මෙයා. ඒ සතුටත් ඒ සිතුවමත් ඒ සිතුන දකින්න ඇහත් කියන තුනම අයින් කරලා තියෙනවා. අසුචි නේද මේක තියෙන්නේ කියලා මෙනෙහි කරන මොහොතේදී අකණ්ඩව ඔබට භාවිතා කළාම ඔබට මේ යථාභූත ඥාන දර්ශනයම මතුවෙනවා. මේ ප්‍රසාද මට්ටමේ නැත්තම් ආයතන මට්ටමකට හිත රැඳෙන්නේ නැතුව ආයතන කෘත්‍ය කරන්නේ නැතුව
ආයතන නිරෝධයටම යනවා හැම වෙලාවකම ඔබට මේ යථාභූත ස්වභාවයෙන් මතුවෙන මට්ටම දක්වා මේක දියුණු කරන්න පුළුවන්. ඒ නිසා අද මට මේ ටිකෙන් ඔගලන්ට යම් දල සටහනක් හම්බෙන්න ඇති කියලා මම හිතනවා. ඒ කියන්නේ අපි චක්කු කියන්නේ ආයතනමයි, ආයතන කියන්නේ චක්කුමයි කියලා හිතාගෙන ඉන්නේ. එහෙම නැහැ. පෙනෙනවා කියන සිද්ධිය ආයතන කෘත්‍ය කරවන්නත් පුළුවන් නොකරවන්නත් පුළුවන්. පෙනෙනවාම කියන සිද්ධියම ආයතන වුණොත් ජීවත් රහතන් වහන්සේටත් චක්කායතනේ, රූපායතනේ, සෝතායතනේ, සද්ධායතනේ කියන මේ ආයතන පරිහරණය කරනවා, ditudamiya ආයතන නිරෝධයක් කරනවා කියන කාරණාවක් ලැබෙන්නේ නැහැ. මාර්ගයකින් ආයතන නිරෝධයක් කරනවා කියන කාරණාවක් ලැබෙන්නේ නැහැ. නමුත් ඇත්තටම ආයතන කියලා කියන්නේ අපි මුලින්ම මතක් කළා මොකද්ද? ආයතන කියන නම ලැබුණේ කෘත්‍යයකට. අයදානත්තු ආයතනත්තු. ආකරත්තු ආයතනත්තු. රජයකට මහ ජනතාව නැවත නැවත බදු ගෙවනවා වගේ. එක සැනේක ඉවර නැ නැවත නැවත. ස්වර්ණාකර රත්නාකර වලින් නැවත නැවත ආකරවලුම් වස්තු උපදිනවා වගේ. නැවත නැවත චිත්තචෛසික උපදවන්න භූමියක් වෙලා. කියන නැවත නැවත චිත්තචෛසික ඇති කරවන්න ආයතනයක් වෙලා. එතකොට ඒ ආයතනය ආයතන කෘත්‍ය කරනවද ආයතන නිරුද්ධ කරනවද කියන එක නුවණ ඇතිකම හා නැති බවම මතකට යුතුයි. ලෝකයාට හැම වෙලාවෙම නුවණ නැති හින්දා චක් ආයතනමයි. ඇහැ ආයතන කෘත්‍ය කරනවමයි, රූපය ආයතන කෘත්‍ය කරනවමයි, මන ආයතන කෘත්‍ය, ධම්ම ආයතන කෘත්‍ය කරනවමයි. ඔබ මොන හරි දෙයක් හිතන්නකො, හිතුවොත් ඒ හිතපු හිතයි හිතින් හිතපු දෙයයි ඔබට ඇත්ත වෙලා ඒකට ප්‍රතිඋත්තර බැඳීම වශයෙන් තව යමක් හිතනවා කියන එක වෙන්නේ නැද්ද? වෙනවමයි. හැබැයි රහතන් වහන්සේටත් මන ආයතනයක් ධම්ම ආයතනයක් වෙයි කියලා හිතනවද? එතනත් මන ආයතනයක් ධම්ම ආයතනයක් තියෙයි. ඒ මොකද්ද? නුවණට. ලෝකෙ තුල තියෙන මන කියන එකයි ධම්ම කියන තැනයි ආයතන කෘත්‍ය නොකරන්ට යම් ඇත්තක් සිහි කළා නම් ඒ ඇත්ත සිහි කරපු එක ඇත්තක් වෙච්ච නිසයි, ඇත්ත සිහි කරපු නුවණ ඇත්තක් වෙච්ච නිසයි, ඒ සිහි කරපු සිතත් ඒකේ සිහි කරපු ධර්මතාවයත් ඇත්තක් වෙච්ච නිසයි අර විඥානීය අත්දැකීමට කෙලස් ගෙවීමට හේතු වෙන ආයතන ටික නිරුද්ධ කරන්න පුළුවන් වුණේ. ඒ නිසා මෙතෙන්දී ඔගලන්ට හොඳට දකින්න පුළුවන් ආයතන ටික හඳුන ගන්න පුළුවන්. ගෙදර ඉන්නකොට වුණත් කොයි වෙලාවක හරි ඔබ තනියම හිතලා දුක් වෙන අවස්ථාවකදී, තනියම හිතලා සතුට වෙන අවස්ථාවකදී, තනියම හිතලා ලැජ්ජ වෙන අවස්ථාවකදී දකින්ද මම කොච්චර ආයතනයන්ගේ අදක්ෂද කියලා. ආයතන කුසලතාවයේ නැතිකම නිසා ඇතිවෙච්ච දෝෂයක් නේද මේ කියන එක. පළවෙනිම ආයතන, පළවෙනිම සිත, සිතින් සිතුවිලි උපන්න වෙලාවේ ආයතනයක් වෙන්න නොදුන්නේ නම් මේ දුක ඇති වෙන තැන දක්වා වර්ධනය වෙන්නේ නැහැ. මන ධම්ම කියන ධර්මයේ ධර්මතාවයන් ආයතන කුසල කළ ආයතන කෘත්‍ය කළ නිසා නේද මේ දුක කියලා ඔබට හඳුනා ගන්න පුළුවන් වෙයි. කවුරු හරි මැරිච්ච කෙනෙක් සිහි වුණා කියන මුල් අවස්ථාවේදී සිහි කරනකොටම නෑ මේ සිතින් සිහි කරගත විතර්කයක් කියලා හඳුනා ගන්න. හඳුනා ගත්තන හඳුනා ගන්න පුළුවන් ඔබට ඒ සිහි කරපු දේ හෝ කෙනා හෝ ඇත්ත වෙලා තව චිත්තචෛසික ටිකක් උපදින එක නතර වෙනවා. ඒ සිහි කරගත්ත එක ඇත්ත වෙලා තව එකක් උපදින එක නතර වෙනවා. එතකොට ඕනම එකක් බලන්න ඉස්සෙල්ලා නැති වෙච්ච කෙනෙක්ව සිහි වෙනවා. සිහි කරපු එක ඇත්ත වෙලා අනේ ඇත්තට ඉන්නකොට මට මෙහෙම උදව් කෙරුවා, අනේ මේ විදිහට උදව් කෙරුවා, මේ විදිහට උදව් කෙරුවා, මේ විදිහේ වචන කතා කෙරුවා, හිතන 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 එක ඇත්ත වෙලා අන්තිමට උත්තර එනවා මෙච්චර උදව් කරපු, මෙච්චර කරුණාවෙන් කතා කරපු, උපස්ථාන කරපු කෙනා මැරිලා කියලා උත්තරයක් අහම ඒකත් ඇත්ත. ඊට පස්සේ ඉතින් මරණය ගినాපු ආයතනයේ අඬන එක තමයි තියෙන්නේ. ඒ නිසා ඔගලන්ට තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝකේ හැම දුකක්ම, හැම බයක්ම, හැම උපද්‍රවයක්ම
බාලය කරාමයි ඇති වෙන්නේ. පඬිතයාට ඇති වෙන දුකකුත් නැහැ, බයකුත් නැහැ, උපද්‍රවයකුත් නැහැ. ඒ නිසා විමසා බලා කටයුතු කළ පඬිතෙක් වෙන්න කියලා පෙන්වනවා. මට මතක බහුධාතුක සූත්‍රයේ වගේ බහුධාතුක ධාතු විභංග සූත්‍රය. ඒ වෙලාවේදී බුදුරජාණන් සරි ආනන්ද මහරහතන් වහන්සේ අනු ස්වාමීන් භාගතුන් වහන්සේ කෙසේ විමසා බලත් ආනන්ද ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පටිච්චසමුප්පාද වශයෙන් විමසලා බලලා දැක්සෙත් වෙන්නේ. එතකොට ඒ වගේ ස්කන්ධ ධාතු ආයතන වශයෙන් විමසා බලා පඬිතෙක් වෙන. ඕගොල්ලෝ ධාතු වශයෙන් විමසලා බලලා පඬිතෙක් වුණොත් ඕගොල්ලන්ගේ ජීවිතයට ඇති වෙන දුකකුත් නැහැ, බයකුත් නැහැ, උපද්‍රවයකුත් නැහැ. ඕගොල්ලෝ ධාතුන්ගේ ධාතු ලක්ෂණ ඉගෙන නොගන්නත්, ආයතනයන්ගේ ආයතන ලක්ෂණ ඉගෙන නොගන්නතාක්, ආයතනයන්ගේ ආයතන කෘත්‍යය ඉගෙන නොගන්නතාක්, ආයතනයන්ගේ ආයතන නිරෝධයට කටයුතු කරන ආකාරය, ආයතන නිරෝධය සඳහා කටයුතු කරන ආකාරය ඉගෙන නොගන්නතාක් ඔයගලගේ ජීවිතයට වෙන්න තියෙන හැම දුකක්ම, හැම බයක්ම, හැම උපද්‍රවයක්ම එයි. ඒ නිසා නුවණින් ආයතනයන්ගේ නුවණින් විමසලා බලලා කටයුතු කළ පඬිතියෙක් වෙන්න කියලාක මතක් කරනවා. මගේ දේශනාව මින් අවසానයි. කැමති කෙනෙකුට ප්‍රශ්න අහන්න පුළුවනි. තේරුණාද ටිකක් හරි? අවශ්‍යයි සම්මාන්ත. දැන් රූපයක් දැක්කම ඒක ගැන ප්‍රපංච කරන්න ගියාම එක සිටිවිල්ලක් ඒක භූමියක් වෙලා තව සිටිවිල්ලක් එහෙම එහෙම ආවමනේ ආයතනයක් වෙනවා කිව්වේ ඒක. අරකද සම්මාන්ත. ආයතන කෘත්‍යයේ ප්‍රධාන ලක්ෂණය හඳුනගන්න මුලින් එකක් හිතිලා හිතපු එකට තව උත්තරයක් බඳිනකොටම දැනගන්න මුල් එක ආයතන කෘත්‍ය කරපු එක කෘත්‍ය නිසයි මේක උනේ. ඔව් සමහරවිට එතකොට දැන් ඒක කෙරෙන්නේ මනාය දැන් අතුර හිතන්නේ මනායතනේ නෙමෙයිද සමිංහස. චක්කායතනේ කියලා දැන් ඒ ආයතනේ නම දාන්නේ ඒක හින්දානේ කෘත්‍ය වෙන හින්දානේ අපි ඒ සිතන්නේ හැබැයි මනායතනේ නෙමෙයිද මේ මල ලස්සනයි අර හොඳයි ඒක හිතන්නේ. ඒක දැන හඳුනා ගන්න අවස්ථාවට එනකොට මන ධම්ම කියන දේ ආයතනයක් කරනවා. හැබැයි මන ධම්ම කියන දෙක ආයතනයක් කරන දක්වා ආරම්භයේ පටන් ගත්තේ චක්කු රූප දෙක ආයතනයක් කරපු හින්දා නෙමෙයිද මන ධම්ම කියන ආයතන දෙකේ ආරම්භය හරි ආරම්භ වුණේ. එතන ආයතනයක් වෙන්නේ දැන් චක්කායතනයට හිතන්න පුළුවන්ද සාමිගාන්තේම? නෑ නියෝ චක්කායතනයට හිතන්න පුළුවන්කම හිතන්න පුළුවන්කම හෝ බැරි කමින් නෙමෙයි ආයතනය කියලා කියන්නේ. ඒ කෘත්‍ය කරන එකින්ද? ඒ කෘත්‍ය කරන කමින්. එයා ඇති බවට රූපේ ඇති බවට ඇහැ ඇති බවට හිතරු වෙච්ච හිඳයි මනසින් හරි හිතන්න අපිට පුළුවන්කම තියෙන්නේ. එහෙමයි සාමිගාන්තේ. ඒකෙදි ආයතන කෘත්‍ය කියලා කියන්නේ මන ආයතන ධම්මායතනට වගේ හිතන්න පුළුවන් බැරිකම නෙමෙයි. ඒ කෘත්‍ය හඳුනගන්න තව චිත්තචෛසික ටිකකට ඉඩ අරගෙන දුන්නා නම් අපි කියමු ඇහැට පෙනෙන දැන් තේරුණා. තව චිත්තචෛසිකයට ඉඩ අරන් දුන්නා හින්දා. හරි දැන් තේරුණා. අපි දැන් කර්මාන්තයේ පෙන්වුවේ ඒ කියන්නේ නැවත නැවත වස්තු උපද්දනෝ වගේ නැවත නැවත චිත්තචෛසිකකකට ඉඩ හදන කෘත්‍යයට ආයතන කෘත්‍ය කියලා කියන්නේ. හරි දැන් මේක තේරෙනවා සන්නාන. ඒ ඉදානන් ආරක ඉදානන් දුන්නා. ඉදාරන්නේ. හරි හරි. එතනද පෙනෙන දේ තුන මොන භාවිතා කළා නම් පෙනෙන දේ තව එකකට ඉඩ අරගෙන දෙන්නෙත් නැහැ. මොකද සාමයේ පෙනෙන දේ තුල එහෙමයි නුවණ භාවිතා කළා නම් අපි පෙනෙන දේ තව එකකට ඉඩ අරගෙන දෙන්නෙත් නැහනේ. ඔව් ඔව් එහෙම හරි සමහරවිට දැන් තේරුණා. හරි. තව මොකද්ද තියෙන්නේ ප්‍රශ්න? අවසරයි සවිනාස. අවසරයි මේ එතකොට චක්කව චක්කායතනයක් වෙන මට්ටමේදී සමුදය සත්‍යය දුක්ඛ සත්‍යය දෙකම එතන යෙදෙනවා නේද සවිනා? එහෙම නැහැ. චක් ආයතනයක් වෙනකොට දුක්ඛ සත්‍යය එනවා. ඒක චක්කු චක් ආයතනය බවට පත් වෙන සමුදය සත්‍යය කියලා නේද ස්වාමීනි? සමුදය සත්‍යය කියලා කියන්නේ අපි තණ්හාව කියන මට්ටම ඇති වෙනකොට මෙතනදී මේ අවස්ථාවේ තණ්හාව කියන මට්ටම ප්‍රකටව නැතුව අනුසය කියන මට්ටමේ කියලා. හා
එතකොට ඒක තමයි චක්කව චක්කායතනයක් බවට පත් වෙන වෙලා සමුදල් සත්‍යයේ අනුසය මට්ටමින් හරි එදෙනවා නේද සවනස. එතකොට ඒක නේද. එතකොට අපි සමුදේ සත්‍ය කියන වචනේ භාවිතා කරන්නේ දුක ඇතිකරන්න තියෙන හේතුව කියන තැනකින්. මොකද අනුසය කියන තැනට සමුදේ සත්‍යයට අයිති. නමුත් සංහව සමුදේ සත්‍යයි කියලා භාවිතා කරන්නේ අනුසය තියෙද්දි සංහව තියෙද්දි තණ්හා නිරෝධයට එහෙනම් කටයුතු කරන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසායි අතන අනුසය තියෙන මට්ටමට සිහිය නොවන යෙදුවාම චක්කු ආයතනයක් කරන කෘත්‍යෙම අතහැරන එක කියන්නේ රූපය පිරිසිදු දකිනකොට දුක ඇති කරන හේතුව තණ්හාවක් නැති කියලා දුකක් නැති වෙනවා කියන දෙකම වෙනවා. ආයතන කෘත්‍යෙ වෙනකොටම අනිවාර්යයෙන්ම ඒක දුක්ඛ සත්‍යෙම තමයි. එතකොට දුක්ඛ සත්‍ය නිසා තමයි නැවත දුක හටගන්නේ කියලා නැවත නැවත චිත්ත සංචෛතයකට උපද්දවන මට්ටම දුක වෙනවා නේද සමහරවිට. දුක ආයතන දුක ඇති කරන හේතුවක් කියන දෙකම. එතන ආයතන මට්ටමේදී සමනන්ද එතකොට ආයතන ටික දුක්ඛ සත්‍යයක් තමයි සමුදේ සත්‍යයක් තමයි. ඒ කියන්නේ නැවත ආයතන උපද්ද මේ චිත්ත සංචෛතයක ටික දුක්ඛ සත්‍යමයි ආයතන නිසා සමුදේ සත්‍යයක් තියෙනවා. හා ඒ කියන්නේ සක්කායතනේ දුක්ඛ සත්‍යමයි ඒ දෙක සමුදේ සත්‍යමයි කියලා දැම්මොත් අපි වැරදි. එතන එතකොට ආයත දුක්ඛ සත්‍ය ඇති තැනක සමුදේ සත්‍ය එදිලා තමයි දුක ඇති වෙන්නේ. එහෙම නේද? දුක්ඛ සත්‍ය ඇති තැනක සමුදේ සත්‍ය නිසා තමයි අපිට දුකෙන් නොමිදෙන්න බැරුව දුකේම බැඳිලා ඉන්නේ. බැඳිලා ඉන්නේ. බොහොම බොහොම පින්සන්. තව මොකද්ද තියෙන්නේ? සේවන් සර්ණයි ස්වාමීන් වහන්සේ ගොඩාක් පින් ඉතා හොඳින් පැහැදිලි. ස්වාමීන් වහන්සේ දැන් අපිට ආපහු යම් කිසි දෙයක් කරේ ඒ විදිහට හිතලා ආපහු මෙනෙහි වෙන්න පුළුවන්, මතක් වෙන්න පුළුවන්. එතකොටත් ඒ දෙයම දැන් මට උදාහරණයක් විදිහට මම තාත්තා එක්ක ගොඩාක් බැඳීමක් තිබුණා. තාත්තා නැති වුණා වෘද්ධක්. එතකොටම නැති වෙලා නිරුද්ධ ප්‍රාණය නිරුද්ධ ශරීරයේ තියෙන වෙලාවේ මගේ ඉදිරියේ මං හිතුවේ මං පුංචි කාලේ ඉඳන් තිබිච්ච මතකයන් ටිකක් නේද මේ මේ මතකයන් එක්ක නේද මේ මගේ දුක එන්නේ කියලා ඔබ වහන්සේලාගේ ධර්මදේශනා අහලා ඒක හොඳින්ම මෙනෙහි කරා. ඒ දාගත්ත ගොඩ නේද මං දුකක් කියලා හදාගන්නේ කියලා එතෙන් සිට මට දුකක් දැනුනේ නැහැ. මගේ නැන්දලා වුණත් අඬන කොටත් මං හිතුවා නිකම් මට මනුනේ ඩ්‍රාමා එකක් වගේ ඒ වගේ හිතුන මොහොතකට කොහොමරි ඒක හොඳින්ම මට දුකක් දැනුනේ. නමුත් ආපහු මට මතක් වෙනවනේ තාත්තව මතක් වෙනකොටත් අර වගේම ඒකම හිතන්න ගත්තා. يعني ඒකම ආයෙ මෙනෙහි කරන එක නේද අපි කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ. කියන්නේ ආයෙ අපිට මතක් වෙන්න පුළුවන්නේ. එහෙම මෙනෙහි කරන්න ඕනේ. ඔය ආයතන කෘත්‍යයට ඉඩ නොදෙන්න ඊගාවට ස්කන්ධ වශයෙන් ඕගොල්ලොන්ගේ නුවණ බැස ගන්න ඕනේ. එහෙමයි. එතන ආයතන කෘත්‍ය කරන්න දෙන්නේ නැහැ කියන්නේ මත්තේ කෙලෙස් වලට ඉඩ නැහැ කියන එක. එහෙමයි. ඕම කරනකොට යතහ භූත ඥානේ ස්කන්ධයන්ගේ යතහ භූත ඥානේ පිරිසිදු වෙච්ච දවසටයි වැරද්ද මත් මේ කියන්නේ ඔය කෙලෙස් සහගත අධ්‍යක්ෂින් සිහි වෙන ගතියම නැති වෙනවා. එහෙමයි. එහෙමයි. එතකොට ඒකත් ස්කන්ධයන්ගේ යතහ භූත ස්වභාවය තේරුම් ගන්න ආකාරය උනම් කතා කරමු. එහෙමයි. ස්වාමීන් වහන්සේ ඒත් එක්කම මම පැත්තක් ඉපදෙන නැති වෙන හරියට වතුරු බිඳුවක් පොළොවට වැටෙනවා නැති වෙනවා වගේ මම පැත්තත් ඒ එක්කම හිතන පෙළඹුණාම ඒක ගොඩක් සංසිද්ධියක් බවටම පත් කරන්න පුළුවන් නේ හැමතිස්සෙම. මේ ආයතනයන්ගේ ආයතන කෘත්‍ය හරියට හිත තිබුණොත් ආධ්‍යාත්මික බාහිර කියලා දෙපැත්තක් හම්බ වෙන්නේ නැහැ. කොයි පැත්තේ අරමුණ කෙරුවත් හම්බේ අන්තිමට තියෙන්නේ මේ සිද්ධාන්තෙමයි කියලා හම්බ වෙයි. අපිට ඇත්තටම මනසෙන් ධර්මාරම්මන සිහි කරගන්නවා කියන සිද්ධියමයි හැමතැනකම තියෙන්නේ. ඒ යථාර්ථයට ගත්තාම ආධ්‍යාත්මික වස්තුවක් සිහි කරනවා බාහිරයක් සිහි කරනවා කියලා අපි කෙනෙක් වශයෙන් දෙකට බෙදාගත්තට යථාර්ථයට යනකොට ආයතනයක් වශයෙන් එකම ආයතනික කෘත්‍යයක් තියෙනවා. එතනට සිහිය තියෙනකොට එහෙමයි. දැන් ඇත්තටම යථාර්ථිකේ වෙනම අතහරින්න බාහිර වෙනම අතහරින්න ඕනේ කියලා බලන්න ඕනේ නැති වෙයි.
එහෙමයි. ඒ ගිය අවුරුද්දේ එහෙම වුණාට දැන් ගොඩක් මම මගේ පැත්ත හිතනවා. මගේ පැත්ත අතෑරුණාම මට හිතෙනවා මේ බාහිරය හිතන්න ලේසි කියලා. මම ඉපදෙනවා නැති වෙනවා. ආධ්‍යාත්මික බාහිර දෙපැත්තක් ඇති තාක් ඔබතුමිය ඒ විදිහට කටයුතු ඔහොම ගිහිල්ලා ආධ්‍යාත්මික බාහිර කියන දෙපැත්තම අතහැරලා එක්ම ආයතනයක කෘත්‍ය නේද මේ කියන තැනකට එයි. තාම හිතලා ගන්න ඕන හිතලා ගන්නත්ද දැනට දෙපැත්තක් තියෙන්නේ දෙපැත්ත තියෙන හින්දානේ. ඒ තියෙන නිසා ඔබතුමිය වැඩිපුර ආධ්‍යාත්මික පැත්ත නුවණින් බලන්ද ඊට බාහිරත් බලන්ද ওই දෙකම බල බල යනකොට මේ දෙකෙන්ම සම්බන්ධ වෙලා තියෙන එකම ආයතනයකටයි කියන දැනකට එයි. ගොඩාක් පින් සංඥාංශ ගොඩාක් පින් හිලන් සන්නයි. එහෙනම් අද දවසේදී අවසන් කරමු අපේ සාකච්ඡාව නේද? එහෙනම් හැම දිනාටම කාටවත් මේ අහන්න විශේෂ ප්‍රශ්නයක් තියෙනවද දැන්නේ? එහෙනම් මේ ඔබ වහන්සේට වෙලාව දෙනවා මට ප්‍රශ්නයක් තියෙනවා මේ නිහල් මහත්තයා. මේ සාමාන්‍යයෙන් එතන අර මේ ආයතන නිරුද්ධ වෙනකොට පෙරපසු නැතුව ආයතන නිරුද්ධ වෙනකොට ඊට කලින් ස්කන්ධ මට්ටමට හිත දෙනකොට දැන් මම කියන අදහසත් ඒ මොහොතෙම නැහැ කියන එක ප්‍රත්‍යක්ෂ වෙන සාමාන්‍යයෙන් කියන්නේ දැන් රූපයත් චක් ආයතනයත් රූප ආයතනයත් දෙකම නිරුද්ධ වෙනකොට ඒ නිරුද්ධ වෙනකොට අපිට දැන් එළියේ තියෙන රූපයක් තියෙනවා කියලා මම මෙතන ඉන්නවා කියලා කියන අදහස අට ගන්නවනේ. ඒක සමහර ඊට කලින් උභාසයේ කිව්වාගේ මේ ස්කන්ධ මට්ටම ඉඳ දිනකොට දැන් එහෙම එළියෙන් රූපයකුත් මෙතන මම කියන ස්වභාවයකුත් ඇති නැහැ. මේ දිත්තේ දිත්තමත්සන් කියන ස්වභාවයක් වගේ අට ගන්න ස්වභාවයෙන් නිරුද්ධන ස්වභාවයට හිත තිබ්බට පස්සේ එින් හැපැත්තේ කොහොමත් ආයතන හට ගැනීමක්වත් එළියේ රූපයක් මෙතන මම කියන මම කියලා මගේ කියලා යම් මට්ටමක අපිට හැඟීමක් දැනෙනවා නම් අපි අනිවාර්යෙන් දතිය යුතුයි මේ ඇහැ රූප දෙක ආයතන කෘත්‍ය කළ නිසාමයි එහෙම තියෙන්නේ. එතකොට ඇහැ රූප දෙකේ ආයතන කෘත්‍ය අතහැරුණා නම් මම මගේ මගේ ආත්මයයි කියලා අල්ලගන්න තියෙන පරිසරය නැහැ. එහෙම අතහැරෙන්නෙම අර වගේ යථාර්ථ වශයෙන් දකින්න ස්කන්ධයන්ගේ ඇත්තක් දැක්කොත්මයි කියන කාරණා වෙනවා. හොඳයි. එහෙනම් අපි ඉතින් ධර්ම සාකච්ඡා කළා. ධර්ම සාකච්ඡා කළා නම් නෙමෙයි බණ කිව්වා, බණ ඇහුවා. ඉතින් අපි හැමදෙනාම ගොඩාක් කුසල් සිද්ධ කරගත්තා. මේ සියලු කුසල් ලෝක සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරනවා. මේ සියලුම සම්මාදිටික සාසන මාමක දෙවියන් දතනුමෝදන් වෙත්වා. දෙවියන් දිවිසක වඩා වර්ධනය කරගන්න දිවිත් පතන බෝධින් උතුණියෝනි සනසෙත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන ගමන් ඔබ අප සීල් දිනාගේම නමින් නැසි කාල යාත්‍රා කළා වූ සීල් මියගේ ඥාතින්ට මේ පින් අනුමෝදන් කරනවා. ඒ ආයද මේ පින් අනුමෝදන් සුපිසිව පත්තනියෝනි සනසෙත්වා. ඒ වගේම මේ රටේ අභාග්‍ය සම්පන්න වටපිටාවක් ඇතිවිලා තියෙන මේ අවස්ථාවේදී මේ කුසල බලයෙන් මීට සහ සම්බන්ධ වෙච්ච මේ පින්ව සීල දිනාටත් ඒ වගේම රටවැසී ලෝකවාසී සියලුම දිනාට මේ කුසල ධර්මයන්ගේ බල මහිමින් නිදුක් බව නිරෝගී භාවය ඇති වේවා. මේ වසංගත වූ දුරින් බේරිලා කායික මානසික සැනසෙල්ල ඇති කරගෙන හැම දිනාටම යහපත් ජීවිතයක් ගත කරන්ට ඒ වගේම ස්වර්ග මොක් සම්පත සාධනය කරගන්ට මෙම කුසල ධර්ම හැම දිනාටම ජීවිතවලට සහ සම්බන්ධ වේවා කියලාත් අපි මේ වෙලාවදී හැම දිනාටම ආශිර්වාද කරනවා. එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි.